පෘථිවි සාගරවල පිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති ජනනය කිරීමේ විශාල හැකියාවක් මෙන්ම බලයක් පවතිනවා. ඒ අතරින් අද අපි තරංග ශක්ති පරිවර්තකය පිළිබඳව හඳුනාගමු. තරංග ශක්තිය කියලා කියන්නේ තරංගවල චලිතයක් උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවා ගත හැකි පුනර්ජනනීය බලශක්ති ආකාරයක්. සාගර මතුපිට විදුලි ජනක යන්ත්‍ර තැබීම ඇතුළත් තරංග ශක්තිය උපයෝගී කර ගැනීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ අතරින් එක් ක්‍රමයක් පිළිබඳව තමා අද අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ප්‍රමෝද රත්නායක YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තරංග බලශක්ති පරිවර්තකය Wave Energy Converter. එහෙමත් නැතහොත් WES WEC පිටුපස ඇති සිත් ගන්නා තාක්ෂණය හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙයට ඇති හැකියාව පිළිබඳව. ඉතින් ඇත්තටම තරංග බලශක්ති පරිවර්තකය Wave Energy Converter කියලා කියන්නේ කුමක්ද? චලිතය වන සාගර තරංගයක් හා සම්බන්ධ චාලක හා විභව ශක්තිය ප්‍රයෝජනවත් යාන්ත්‍රික හෝ විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන උපාංගයක් තමා මේ තරංග බලශක්ති පරිවර්තකය කියලා කියන්නේ. අපි සරලවම කිව්වොත් ඒවා සාගර තරංගවල පවතින ශක්තිය ග්‍රහණය කර භාවිතා කළ හැකි විදුලිය බවට පරිවර්තනය කරන උපාංගයක් වෙනවා. මේක මට හිතන්න වෙරළට රළක් පැමිණෙන සෑම අවස්ථාවකම ඒ සඳහා අවස්ථාවක් තිබෙනවා. නැතහොත් විදුලිය නිෂ්පාදනය කිරීමේ අවස්ථාවක් පවතිනවා. බලයක් උත්පාදනය වෙනවා. Wave Energy Converter වර්ග කිහිපයක්ම අද වෙන විට ලෝකයේ තුල භාවිතා කරනවා. ඒ හැම එකක්ම එයටම ආවේණික වූ ක්‍රියාකාරී සහ ව්‍යුහාත්මක ක්‍රමවේදයක් පවතිනවා. තරංග සමග ඉහළට සහ පහළට නැගෙන පාවෙන බෝයාවේ සිට දිය යට ධාරාවල බලය උපයෝගී කරගන්නා ජලයෙන් යට තිබෙන ව්‍යුහයන් දක්වාම WECS සෑම හැඩයකින් හා ප්‍රමාණවලින් පවතිනවා. රළශක්තියට පිරිසුදු හා පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු ප්‍රභවයක් සැපීමේ හැකියාවකුත් පවතිනවා. සුලන් හෝ සූර්ය බලශක්තියෙන් නොව සාගර ස්ථාවර තරංග ස්ථාවර වන නිසාම ඒවා විදුලිය නිෂ්පාදනය කිරීමේ කදිම හා අඛණ්ඩ සම්පතක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි විශාල මුහුදු ප්‍රමාණයක් හිමි රටවලට සුදුසුම ක්‍රම උපායක් බවට පත්වෙනවා මේ WES WEC ක්‍රමවේදය. ඇත්ත වශයෙන්ම තරංග ශක්තියේ ප්‍රතිලාභ අතිමහත්. ඒ පොසිල ඉන්ධන මත අපගේ යැපීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කරනවා පමණක් නොව අනෙකුත් බලශක්ති උත්පාදන ආකාරවලට සාපේක්ෂව අවම පරිසර බලපෑමක් සිදු කරනු ලබන ක්‍රමෝපායක්ද වෙනවා. අතිවිශාල විභවයක් තිබියදී තරංග බලශක්ති කර්මාන්තේ තවමත් එහි ආරම්භක අවධියේ පවතිනවා. එසේ වුවත් තාක්ෂණයේ මෑත කාලීන දියුණුව සහ වැඩි ආයෝජනයන් හා පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රයේ වෙත වැඩි නැඹුරුවත් නිසා වේගවත් වර්ධනය හා සංවර්ධනය හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාව, රුසියාව, ස්වීඩනය වැනි රටවල් තරංග බලශක්තිය භාවිතා කරන රටවලට උදාහරණ වෙනවා. පර්යේෂකයන් හා ඉංජිනේරුවන් තරංග බලශක්ති පරිවර්තක වැඩිදියුණු කිරීම දිගින් දිගටම කරගෙන යන විට අප සාගරයේ සම්පූර්ණ බලය යොදා ගැනීමට සහ පිරිසිදු බලශක්තියේ නව යුගයක් ආරම්භ කිරීමට වූ එක් පියවරක් නැතොත් ක්‍රමයක් පිළිබඳව අද අපි මෙම පොඩි වීඩියෝකින් කතා කිරීම සිද්ධ කරා. Wave Energy Converter ලෝකයට යන මෙම ගමනට මෙම කෙටි තොරතුරු සමුදාය රැගත් වීඩියෝව සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.